මගේ වලව්. යුතුකම් වගකීම් වැඩි අන කිරීම් වැඩි ප්‍රශ්න කිරීම් බෑ තේරුණාද මේ අල්මාරි යතුරු ඒක තියෙනවා මං කැමති අද මේ වගේ ඇතුළේ තියෙන හැම අඩියක්ම බොහොම ප්‍රවේශමට තියෙනවා හොඳයි ලකුණු මිසි කියන්නේ දෙකොටසයක්
හැමැට්ටියට තෙල් ගෙනාවා. මට ඒ හැටි අමාරුවක් නෑ. ඒ වුණාට අපේ හමු මහත්තයා කිව්වා තෙල් ගන්න කියලා. දෙන්න බලන්න. මේ පොල් තෙල් නේද? මං ගැන හිතක් හිතන්න එපා මණිකේ. ඕව තමයි ගන්න කියලා දුන්නේ. ආ කමක් නෑ. කියලා යන්න. නගිබේ රාණා වියන්ට හත මේ බැඳීම ජීවිත කාලය පුරාම තියාගන්න ඕනේ. ඒකට මම ඉත සිතින්ම ආශිර්වාද කරනවා. එහෙමනම් ගිහිල්ලා එන්න. ගෑනු දරුවෙකුට ඉතින් හැමදාම තනියම ඉන්න පුළුවන් ඈ. නංගේ මගේ ඔළුවේ තිබිච්ච ලොකු බරකින් තමයි අද මම මේ නිදහස වුනේ. එහෙමනම් මහත්තයෝ අපි ළඟදීම තව හොඳ දිනයක් බලලා චාරිත්‍රානුකූලව ඉතුරු වැඩ ටිකක් ඉවර කරමු. මම බැලුවේ මාලනිය අද මෙක්කන් යන. එහෙම කොහොමද? තාම චාරිත්‍ර ඉෂ්ට කරලත් නැහැ නේ පුතා. මහත්තයෝ මේ මට ඉන්න එකම දරුවා. මේ යුතුයකම් වගකීම් ගැන මට හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. මාලනිගේ අප්පච්චිට පුළුවන්නේ චාරිත්‍ර වගකීම් මේ ඉෂ්ට කරන්න. රෑවෙන්ට කලින් යන්න ඕනේ. මල්ලි ලැස්තිල නෝ. ඉතින් ඒ මහත්තයාගේ තීරණේ ඒක නම් ඉතින් අපිට ඒකට විරුද්ධ වෙන්න බෑනේ. තුව ලැස්තිල යන්න. කාගේ අනත් මගේ යනට යටයි. එහෙමයි. කොබල තෙල් කුප්පිය. තෙල් කුප්පිය කොහෙද? ගම්
ඇසිලින් මගේ කාමරේ පොල් තෙල් වගේක් හැලිලා. අස් කරලා දාන්න. මං කැමතිම සාරිය. ඒත්තේ සාරිය ඉස්සර වගේ ලස්සන නෑ මිනිකේ. දොරේ ලිච්චිප් බවගේ ඕකේ මෙලිලා ඉන්නේ නැතුව මේ වලව ඇතුලේ වෙන්නේ මොනවද කියලා ටිකක් හොදිසියෙන් හිටපන්. කාලකින් පරණ වචන ටිකක් අහන්න ලැබුණා. මොකද? කැටයක් දෙන්න නැත ලියන එකත්? දෙකටම ලෑස්ති වෙන්න වෙයි. එන වැඩේ බරපතල. අලුසුකුත්තම ආපු ගමන් අපිට එළියන්න ලෑස්තිය. එක්ක කොහෙද මාත් එක්ක?